ආයුබෝවන් හැම දිනෙකටම ජනවාරි 21 ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත වීමත් සමගම ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් වලට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර හිමි වෙනවා. ඒ අනුව කිසිදු පෙර අවසරයක් නොමැතිව ගුවන් ටිකට්පත් මිලටගෙන ඍජුවම ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ජනවාරි 21 සිට ශ්‍රී ලංකාවේ එයාපෝට් විවෘත කිරීමෙන් අනතුරුව කමර්ෂල් ෆ්ලයිට්, චාටර් ෆ්ලයිට් සහ පෞද්ගලික ගුවන් යානාවලට විශේෂ අවසරයකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි. ඊට අමතරව නැවුමගින් ශ්‍රී ලංකාවට පැමිණීමටත් අවස්ථාව හිමි වෙනවා. එතුමා වැඩිදුරටත් සඳහන් කරේ මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණිය හැක්කේ සංචාරක වීසා තිබෙන අයට, ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයට සහ ශ්‍රී ලංකාවේ පදිංචි විදේශිකයන්ට බවයි. කෙසේ වෙතත් විදේශ ශ්‍රමිකයන්ට මෙම සහනය ලබා නොදීම ඉතාමත්ම කනගාටුවට කරුණක් වෙනවා. ඉන්දියාව, බංගලාදේශය, පිලිපීනය වගේ කලාපයේ අනිකුත් රටවල් විදේශිකයන්ට වඩා තමන්ගේ රටවැසියන් කෙරෙහි අවධානය යොමු කරනවා. ඇත්තටම මේ විදියට ගත්තොත් ශ්‍රී ලංකාව තමන්ගේ විදේශගත පුරවැසියන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය පිළිබඳව කිසිසේත්ම සතුටු වෙන්න බෑ. පසුගිය දිනක ගරු හමුදාපතිතුමා විසින් ප්‍රකාශයක් නිකුත් කරා විදේශගත ලාංකිකයන්ගේ ගුවන් ටිකට් මිල සහ නිරෝධායන ගාස්තු අඩු කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බවට. නමුත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ පිළිබඳ තොරතුරු වාර්තා වූ සැනින් ඔබව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ජනවාරි 21 වෙනි පසුව පැමිණෙන සියලුම දෙනා පැමිණීමට පැය 72කට පෙර සහ පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක්ට තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි COVID එන්නත ලබාගෙන පැමිණෙන අයටත් අනිවාර්යයෙන්ම නිරෝධායනය වෙන්න ඕනද කියන එක. ඇත්තටම දැනට තිබෙන තොරතුරු වලට අනුව එන්නත ලබාගත් නොගත් සියලුම දෙනා අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයක් සහ නිරෝධායනය වීම සිදු කළ යුතුයි. විදේශගත ලාංකිකයන්ට වැදගත් නිවුස් අප්ඩේට් ටූ සැනින්ම ගේන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.